හැමෝම පරිස්සමින් ඇති කියලා හිතනවා. ඔන්න අද මම ඔයාලත් එක්ක හදන්න යන්නේ ගෙදර ඉන්න අම්මලාටයි බබාලටයි එකතු වෙලා හදන්න පුළුවන් බර්ගර් එකක්. මේක හරිම ඉක්මනින් ලේසියෙන් හදා ගන්නත් පුළුවන්. බබාලා ගොඩක් ආසයිනේ බර්ගර් කන්න. අනිත් එක දැන් අම්මලා බබාලා දෙන්නම ගෙවල් වල ඉන්න කාලේනේ. ඒක නිසා අපි දැන් බලමුද මේක හදන්න. මුලින්ම මම බෝල් එකට කිරි ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 200ක් එකතු කරගන්නවා. මම මේකටම ඩ්‍රයි ඊස්ට් ග්‍රෑම් 7ක් එකතු කරගන්නවා. මේ දෙක ඊට පස්සේ මම චුට්ටක් කලවම් කරලා මගේ channel එක subscribe කරන්න, bell icon එකත් click කරලා like එක, comment එක share කරන්න අමතක කරන්න එපා. මේ දෙක හොඳට මම කලවම් කරලා एकट मम गुद सीनी मन सीनी ग्राम विसीपाकड़ो मिश्री कपलिंग हतरे कपड़ो एक मम लून तेहंदो पोडक् सीनी टीक दीवन का पोड कलवंकर මකද සීන් ටිකක් දිය වෙනවා අඩු කිරිත් එක දාපු හින්දා එක සැරේට ඊට පස්සේ මම මේකට පිටි පාන් පිටි එකතු කරගන්න යන්නේ පාන් පිටි මං ග්‍රෑම් 300ක් අරගෙන තියෙනවා මේ ටික ඊට පස්සේ හොඳට කිරිත් එක්ක පාන් පිටි ටික කලවම් කරගමු अवश्य मेवागे अंत अभी कलवांकर इट पास मम्मी को विनाडी पहल वहाल आगो मेमे विनाडी पहल कभी मेक वहालती आगा विनाडी पहल पसी तमा मम्मी गे देंगे तमा लोक तीन मंगीट पास मेक बोल के गना अरगना टॉपिक चुटा तीयला मेवागे डोएक चुटा मेवागे दिगार दिगार मम्मी बटर इकतना ग्राम विसीपाकोगे मेट इकतना पिटी बट हलवा योने पे डोए बटर हलवा मैं करण विद्युत मैं करा करण मेमी हट अदल बटाटी का संपूर्ण डोवे कलवंकर बटाटी कोम डोवे नोने मेमे अद पिटी डोवे अदाने अनी हट नीटेला तेनावा साफ्ट तीयट तेनावा मेमे मन डोवे हदागा मम्मी को विना अटक नमक अटक इतम डोएक नीट करे इच्छर लाभ नीट कर नीट कर डोएक मंगा बोल पुटा तेल चुटा दाला बोल के दाला मैं पिपेन पैक तीयनवा पैक हरीट मैं वाल तीयागना मैं संपूर्ण पिपिल मे पैकेट इतर पास डोएक मुद्र पिपिल तीयने हरी मैं साफ्ट अल बट हरी सहलो बरा मेक मंगीट पसे आयम
කොටස් 8කට කඩා ගන්න යන්නේ. ඔයාලට කැමති ප්‍රමාණයට ගන්න පුළුවන්. මම මේක කොටස් 8 මේකේ මේ ප්‍රමාණයෙන් මට බර්ගර්ස් 8ක් හදා ගන්න පුළුවන්. මම ඒක නිසා කොටස් 8කට මේක කඩා ගන්න යන්නේ. මේ වගේ චුටි බෝල හදා ගන්නවා මම. ඊට පස්සේ මේ විදිහට ට්‍රවුම් කරලා චුටියට බෝල ටික හදා ගන්න. හොඳට රවුම් කරලා ගන්න ඔයාලා. මේ මම කරන විදිහටම ඔයාලත් රවුම් කරන්න. මේ විදිහට හොඳට හදලා බෝල 8ක් මම හදා ගන්නවා දැන්. මේ තියෙන්නේ මම දැන් හදාගත්ත බෝල 8. මම මේක ආයෙම විනාඩි 10ක් 15ක් විතර වහලා තියා ගන්නවා. මේ මම විනාඩි 15කට පස්සේ ගත්ත බෝල ටික දැන් හොඳට පිපිලා ඇවිල්ලා තියෙනවා උඩට. දැන් මම මේක ඔයාලා බලන්න මම මේ කරන විදිය මේ වගේ තොප්ප ගොඩ පාපිරි යන්තම් චුට්ටක් වගේ තමයි මම ඉහින්නේ. ගොඩ ප්‍රමාණයක් ගන්න එපා. ඉහල යන්තම් මේක සැහැල්ලුවට මේ බරට නැතුව සැහැල්ලුවට මේ වගේ රෝලර් එකේ මේ වගේ දිග අරගන්න ඔයාලා. සෙන්ටිමීටර් 10ක් 15ක් අතර ප්‍රමාණයට මම මේ වගේ දිග අරගන්නවා මේ හැඩයට. මේ වගේ මම ඉස්සෙල්ලා මුළු බෝල 8ම දිග අරගන්න එක තමයි මම මුලින්ම කරන්නේ. මේ වගේ මම මේ බෝල 8ම දැන් දිග අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම ආයෙ මුලින්ම ගත්ත දිග අරගත්ත බෝල එක තමයි දැන් මම ආයෙම ගත්තේ. ඒක අරගෙන මම ආයෙම චුට්ටක් ඒක දැන් නැකිල්ලා වගේ තියෙන ආයෙ මම පොඩ්ඩක් ඒ විදිහටම අතින් රෝලර් එකෙන් දිග අරගන්නවා. මේ වගේ ඊට පස්සේ හරියට මේකේ භාගයකට එක කොටසකට මම කුකින් ඔයිල් ටිකක් ගා ගන්නවා. මෙන්න මේ විදිහට මම හරියටම එක කොටසකටයි හරියටම භාගයකට මේ වගේ කුකින් ඔයිල් ගා ගන්නවා. ඊට පස්සේ මේ වගේ මම දෙකට නවා ගන්නවා. දෙකට නවා ගන්නකොට අර කුකින් ඔයිල් ගාපු ටික යටට වෙන්න අනිත් එක උඩට එන්න. මේ වගේ අර අරක පොඩ්ඩක් උඩට වෙන්න වැඩි තමයි නවා ගන්නෙ. මේ මං හදාගත්ත බර්ගර්ස් ටික මම මෙතන තියෙන මගේ තැටිය පොඩි ඒක නිසා මම මෙතන බර්ගර්ස් කීපයයි තියෙන්නේ. මං ඒ ටික දැන් ආයෙම පැයකට ආසන්න කාලේ විනාඩි 45ක් පැයක් අතර රෙස්ට් එකේ තියෙනවා. සම්පූර්ණ පිපිලම එන්න. දැන් මේ තියෙන්නේ මම ඒ ටික පිපුණයින් පස්සේ ගත්තපු ටික. දැන් පැයකට ආසන්න කාලයක් මම තියලා ගත්තේ. මේ තියෙන්නේ ඒ වගේ දැන් පිපිල ඇවිල්ලා තියෙනවා බන් එක වගේ. දැන් මේ ටික උඩින් මම එග් වොෂ් එකක් දාගන්නවා. ඔයාලා එග් වොෂ් කරනකොට එග් එකට බිත්තර කහ මදේට වතුර තේ හැඳි දෙකක් විතර එකතු කරලා තමයි ඔය කෝෂ එක කරන්න ඕනේ. මේ වගේ මම සම්පූර්ණ බන්ස්ටල එක් වොෂ් කරගන්න. ඊට පස්සේ මම වගේ තලයට ටිකක් උඩින් දාගන්නවා ලස්සන වෙන්න. අපේ බබත් මේකට හවුල් වෙනවා මාත් එක කරන්න. මොකද එයා බලාගෙන ඉන්නේ බර්ගර්ස් ගන්න දැන් ගෙදරට ඉන්න වෙලා ඉන්න කාලේ නිසා. මේ තියෙන්නේ මම මේක සෙල්සියස් 170 විනාඩි 10ක් 15ක් 10ක් සෝරි 10ක් 12ක් අතර ප්‍රමාණයක් තමයි බේක් කරගන්නේ. මේ තමයි මම බේක් කරලා ගත්තපු ටික. මගේ මම ඒට වැඩි ඔයාලට පේනවා ඇති මේක උඩ චුට්ටක් කළු පාට වෙලා තියෙනවා. මොකද මගේ අවන් එකේ පොඩි ප්‍රශ්නයක්. උඩ හීට් එක වැඩි. ඒකයි නැත්තම් මීට වැඩි ලස්සන ගෝල්ඩන් කලර් එකක් තමයි එන්නේ.
ඔයාලා හදලා බලන්න. මේ තියෙන්නේ මම හදාගත්ත පොකට් බර්ගර්ස් ටික. ඒක ලස්සනට තියෙනවා. අර පොඩ්ඩක් අලු වෙච්ච එක තමයි වැඩියෙන් වෙලා තියෙන්නේ මගේ අවන් එකේ ප්‍රශ්නයක් නිසා. මේ තියෙන්නේ මේක බොහොම සොෆ්ට්, හරීම රසයි, නිකන් වුණත් කන්න පුළුවන් මේ බන් එක. මෙන්න මේ තෙල් ගෑවෙන් පස්සේ තමයි මේ දැන් පේනවනේ. ඒවලට මේක දෙකට ගලවන්න පුළුවන්. අර අපි තෙල් ගාව පැත්ත එහෙම භාගයක තෙල් ගාපු නිසා බලන්න දැන් අපිට ඒක පහසුවෙන් ගලව ගන්න පුළුවන්. ඇලෙන්නේ නැහැ. හරීම සොෆ්ට්. මේක තමයි මම අද හදාගත්තේ බර්ගර් බන් එක. ඔයාලත් මේක හදන්න. මම මේකට ගෙදර තිබ්බ ද්‍රව්‍ය ටිකක් එකතු කරලා බර්ගර් එකම සම්පූර්ණ කරන්න යන්නේ. මේකට මම මයනිස් ටිකක් දාගන්නේ. මයනිස් ටික මම දෙපැත්තෙම ගාගන්නවා. එකට මම සලාද පලයක් තියලා බිත්තරයක් ඔම්ලට් කරලා අරගෙන චීස් පෙත්තක් තියලා ගෙදර තිබ්බ චිකන් බර්ගර් නට්ස් වගේයක් තිබ්බා. මම ඒව ෆ්‍රයි කරලා අරගෙන ඉන්ටිකක් තමයි තියන්නේ. ඇතර මේක හරිම රසයි. ඉක්මනින් අනිත් එක හදාගන්නත් පුළුවන්. මොකද අපි බබාලට දැන් ගෙදර ඉඳන් කන්න ආසයි, ආස කෑමවලනේ මේවා. ඒක නිසා මම හිතනවා අම්මලා හදලා දෙයි කියලා. බබාලට හැඩෙත් වෙනසක් තියෙනවා. හරිම ලස්සනයි දෙක්කම. මේ වගේ මල්ලි ඔන ටිකක් තියලා චිකන් බර්ගර් එකක් ට්‍රයි කරලා අරන් ඒකක් තියලා තක්කාලි ටිකකුත් තියලා මීට වඩින් මම චෙඩර් චීස් ස්ප්‍රෙඩ් තියබ්බා ගෙදර. මං ඒ ටිකකුත් දාගත්තා. වල තක්කාලි සෝස් ටිකක් ඒව දාගන්න පුළුවන්. දාලා මම සම්පූර්ණ බර්ගර් එක හදාගෙන ඉවර කරා. මේ තියෙන්නේ මම දැන් හදාගත්ත බර්ගර් එක. බලන්න එක හරිම ලස්සනයි. පොකට් එකකට දාලා වගේ තමයි. පොකට් බර්ගර් එක කියලා තමයි මම කිව්වේ. මේක මනින් හදාගන්න පුළුවන්. හරිම රසයි. ඔයාලා මගේ channel එක subscribe කරලා තව ඉදිරියට මාත් එක්ක එකතු වෙන්න කැමති නම් subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරන්න. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න.